වටලප්පම් කාලා නැහැ. එහෙනම් මේ විදියට හදලා බලන්න. හදන්න ඕන කරන හැමදේම පාළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්‍රමාණයන් එක්කම මම ලිස්ට් කරලා තියෙනවා. හකුරු ටික කැලි කලාගෙන වතුරත් එක්ක හොඳට දිය කරගන්න. හකුරු ටික දියුණුවාට පස්සේ අපි ඒකට උකු කිරි එකතු කරනවා. හොඳට කවලම් වුණාට පස්සේ නිවෙන්න දෙන්න. හකුරු පැණි එක නිවෙනකම් බිත්තර එකින් එක නූලයින් කරලා මේ විදියට ලෑස්ති කරගන්න. කරදමුංගු කරාපු නැටි කබල ටිකක් බැදලා කොටා ගත්තම ගොඩාක් සුවඳයි. කොටාගත්තු කරදමුංගු වැනිලා බිත්තර වලට එකතු කරලා මේ විදියට හොඳට බීට් කරගෙන නියුණු හකුරු පැණි එක එකතු කරන්න. දැන් බිත්තර ටිකයි පැණි ටිකයි හොඳට කවලම් කරගෙන පෙරාගෙන ස්ටීම් කරන්න. එහෙම නැත්නම් බේක් කරන්න. ඒකට කලින් මේ උඩ තියෙන පෙන ටික හැඳකින් අයින් කරන්න අමතක කරන්නත් එපා. ඔයාගේ වටලප්පම් එක ස්ටීම් කරනවා නම් අනිවාර්යෙන් මේ විදිහට ෆොයිල් එකකින් කවර් කරගන්න. ගෙදර අවන් එකක් තියෙන කට්ටිය ස්ටීම් කරපු වටලප්පම් එකට මෙන්න මේ විදිහට සීනි ටිකක් ඉහලා විනාඩි 10ක් විතර අවන් එකේ සීනි ටික කැරමලයිස් වෙන්න දෙන්නකෝ. ඒක ට්‍රයි කරත් මට රස කියන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ලයික් කරලා මාව ෆලෝ කරන්න. ගිහින් එන්න සුබ දවසක්. ඒ වගේම සුබ අලුත් අවුරුද්ද.